මංගල සමරවීර විදේශමන්තුමා. ඒ අතුරුදහන් වුවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කළා ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඒක නීතිය ගේනවා දැන් පාර්ලිමේන්තුවට පනතක් කරලා. ඒ පනත මොනවද තියෙන්නේ? දීහාමුදුරනේ, මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යතුමිය එතන අර ත්‍රස්ත මහ ප්‍රහාර දෙක තුනක් ගිය ගමන් මානව හිමිකම් නීති මට වැඩක් නෑ, රටවැසියගේ ආරක්ෂාවයි මට වැදගත්, මං වැඩ කරන්නේ අනුවයි කියලා කියනවා. මානව හිමිකම් නීති මට අදාළ නෑ. හැබැයි ප්‍රශ්නේ අපේ එනකොට බ්‍රිතාන්‍ය රජය මොනවද අපට කිව්වේ? ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සාමකාමීව සාකච්ඡා ප්‍රවේශයෙන් බලය බෙදීම හරහා විසඳා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතුය. ප්‍රශ්නේ ඒගොල්ලොන්ගේ වෙනකොට මානව හිමිකම් වැඩක් නෑ, අපිට රටේ ආරක්ෂාවයි වැදගත්. අපිට ශ්‍රී ලංකා රජය උමන තත්ත්වයක් මුලවත් ජාත්‍යන්තර මානුෂවාදී නීති උල්ලංඝනය කිරීමෙන් වැළකී සිටිය යුතුය. අම්මප මේ වෙලාවේ ආණ්ඩුවක් තිබ්බනම් නිවේදනයක් නිකුත් කරන්න තිබ්බා. විදේශ අමාත්‍යාංශය හරහා ලංකාවෙන් එංගලන්තයට යන්න හිතාගෙන ඉන්න සංචාරකයන්ට එංගලන්තයේ සංචාරය කිරීම අනතුරුදායක බව මෙයින් දැනුම් දෙනු ලැබේ. මහා බ්‍රිතාන්‍ය අහවල් නගරවල ත්‍රස්ත ගැටුම් නිතර දෙවේලේ ඇතිවෙන තත්ත්වයක් උද්ගත වී තිබෙන බැවින් ඒ රටට සංචාරය කිරීමෙන් වැළකී සිටීම ඇඟට ගුණදායක බව ශ්‍රී ලංකා රජයේ හැටියට දැනුම් දෙනු ලැබේ. අපට දැම්මනේ එහෙම නිවේදනය ඒගොල්ලෝ. මම මේ සිද්ධි වලින් කාලකන්‍ය සන්තෝෂයක් ගන්න යනවා නෙවෙයි අපි හම්දුනේ. හැබැයි මෙහෙ එක බෝම්බ පිපිරෙනකොට එහෙ නිවේදනයකුත් වුණා. තව නිවේදනයක් දාන්න තිබ්බා ආණ්ඩුවක් තිබ්බනම්. මොකක්ද? මේ අවස්ථාවේදී බ්‍රිතාන්‍ය රජය කළ යුතු ඇත්තේ ගැටුමට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කොට සාමයෙන්, සංහිඳියාවෙන්, ඉවසීමෙන් මෙම තත්ත්වය වෙනස් කිරීමට ක්‍රියාත්මක වීමය. එසේ නොමැතිව ජාතිවාදී උසිගැන්වීම් වලින් මෙම තත්ත්වය තවත් බරපතල කිරීමට යාමෙන් වැළකීම වඩා වැදගත් වේ. කොහොමද එහෙම උපදේශයක් දෙන්න තිබුණා මේ වෙලාවේ? අපිට දැන් මෙහෙම නිවේදන නෙවෙයි. මෙහෙ පොඩි දෙයක් හරි ඇවිල්ෙනකොට ධම්ම බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා රජය ඉවසීමෙන් කටයුතු කළ යුතුය. සංහිඳියාව ඇති කරගත යුතුය. සාමකාමී ප්‍රවේශයකින් සියල්ල විසඳාගත යුතුය. ප්‍රශ්නේ අපේ වෙන ප්‍රශ්නේ අනුන්ගේ නම් උත්තරේ දාර්ශනිකයි. ප්‍රශ්නේ තමන්ගේ වුණාම උත්තරේ දාර්ශනික නෑ. ප්‍රශ්නේ බ්‍රිතාන්‍යයට ආවම දාර්ශනික උත්තර නැත, සංහිඳියාව නැත, මානව හිමිකම් නැත, ජාතික ආරක්ෂාව අංකිතය. ප්‍රශ්නේ අපේ වුණාම මානව හිමිකම් රැකිය යුතුය, ජාතික ආරක්ෂාව බල්ලට දෙමිය යුතුය, සංහිඳියාව රැකිය යුතුය, සහජීවනය රැකිය යුතුය. බුදුන් මේ සයන්ෙන් තියෙන හැම වචනයක්ම අපිට රකින්න කියනවා. සයන්ෙන් පටන් ගන්න හැම වචනයක්ම අපිට රකින්න කියනවා. දැන් මොකද මේ කරන්නේ? ජාත්‍යන්තර ඒ අතුරුදහන් වුවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥාප්තිය නීතිය බවට පත් කරන්නේ ඇයි? ඒකෙන් වෙනවා ඒක නීතිය කරාම මෙන්න මේ සියල්ල වෙන්න පටන් ගන්නවා. පිහිටවනවා වෙනම අධිකරණයක්. ඒක තමයි ලංකාවේ යුද අපරාධ ගැන හොයන පළවෙනි අධිකරණය වෙන්නේ. ඒ අධිකරණය අහන්නේ අපේ හාමුදුරුවනේ හමුදාවට විරුද්ධව පෞගිය යුද්ධයේ අතුරුදහන් වූ බවට කරන පැමිණිලි පමණයි. ජාත්‍යන්තර නීතියට අනුව යුද අපරාධ ගණයට ගැනෙනවා පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම. පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම ගැන හොයන්න විශේෂ අධිකරණයක් පිහිටවනවා. එතකොට මොකද වෙන්නේ? ඊට කලින් පනතක් සම්මත කරා අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත. ඒක අර්ධ අධිකරණමය බලයක් තියෙන ආයතනයක්. ඒකට පුළුවන් උසාවි නියෝගයකින් තොරව ඕනම තැනක් පරීක්ෂා කරන්න, ඕනම තැනකට වින්ගන්, මහරෑ වුණත් ඇවිල්ලා තොරතුරු ගන්න, ඕනම කෙනෙක් බාරය තියෙන යාළට වැදගත් ලිපිතුරු ඔක්කොම තමන් බාරයට ගන්න. උසාවි නියෝග ඕනේ. අර්ථ අධිකරණ බලයක් ඒ ආයතනයට තියෙනවා. ඒක මුලින් සම්මත කළා. ඒකට පුළුවන් අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු පැමිණිලි එකතු කරා. ඒකට තොරතුරු පැමිණිලි ගන්නකොට සාක්ෂි පනත වළංගු නැහැ. ලංකාවේ සාක්ෂි පනත අනුව සාක්ෂි පනත තමුනාසල දන්නවා ඇති. අපේ නීතිඥ මහතුරු දන්නවා සාක්ෂි පනත අනුව පුද්ගලයා දැනගන්න ඕන කවුද කියලා සාක්ෂිය පිළිගන්න. හැංගිච්ච මිනිහෙකුට සාක්ෂි දුන්නට වැඩක් නැහැ. තමන් පෙනී ඉන්න ඕන උසාවියේ සාක්ෂිය දෙන්න. මේ අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට දෙන සාක්ෂි එයාගේ අනන්‍යතාවය හංගලා දෙන්න පුළුවන්. එයා දන්නේ නැහැ එයා කවුරුණක් කමන්නේ සාක්ෂිය පිළිගත්ත වෙනවා. ආන් එකෙන් තොරතුරු එකතු කරන සාක්ෂි හදලා නඩු ටික දානවා මේ පරත සම්මත කරාම පිහිටවන අධිකරණේ. නඩු ආනවා දඩබඩ ගාලා චෝදිත්‍ය බවට පත් වෙනවා.
සාම්මිත රාජකාරි වල හිටපු හමුදාවේ ඉන්න සහ විශ්‍රාම ගිය උදසිට පහල ඔක්කොම සේනාධිනායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු සියලු දෙනාම මේ පනතේ කියනවා යම්කිසි පුද්ගල අතුරුදහන් වීමක් සිදු කොට ඇති වෙලා ඇත්තේ නම් ඒ අධිකරණයේ සනාතු වූ ඊට වගකිව යුතු පුද්ගලයා පමණක් නොව අනදෙන ලද පුද්ගලයාවද මේ ඒ පනතෙන් දඬුවමට ලක් කළ හැකිය. ඒ කියන්නේ අනදෙන්න කවුද? සේනාධිනායකයා. මේ කුරුමානම අල්ලන්නේ එතරට අනදෙන්න කියලා ආරක්ෂක ලේකම්වත් පටවලෝ දෙහැකි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව පටවලෝ දෙහැකි. දැන් බලන්න කවුරු හරි වන්නියේ පැත්තේ අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි කියනවා මගේ දරුවා අතුරුදහන් පැමිණිල්ල එනවා. දරුවා අතුරුදහන් සමහරලාට ඉන්දියාවට බැනලා ඇති. දරුවා අතුරුදහන් මෙන්න මේ හමුදා අනුකණ්ඩයේ තිබුණේ මේකෙ හිටියේ මේජර් ජෙනරල් රහවලා ප්‍රධානියා මේ සේනාංකයේ තමයි මගේ දරුවා පැහැරගත්තේ. ආන් එහෙම පැමිණිල්ල එනවා. ඔකට තව සාක්ෂියක් දෙකක් ආර්ලු බෝරු දාලා එකතු කරනවා. කාවද මුලින්ම චෝදිතිය හැටියට නම් වෙන්නේ ඒ හමුදා කඳවුරේ ඉන්න ප්‍රධාන නිලධාරියා. එයායි අනුකණ්ඩවල තව කවුරුර හිටියේ නම් ඒ 3-4 දිනක ගන්නව අත්තරංගුවට. අරගෙන අහනවා නඩුව. නඩුව අහලා බොරු සාක්ෂි වලින් ඔප්පු කරලා පෙන්නුවොත් දඬුවම් ලබන්න වෙනවා ඒ හමුදා ප්‍රධානීන්ට. ඊයකට ඒගොල්ලොන්ට විතරක් නෙවෙයි. යාලට උඩින් කවුද නියෝග දුන්නේ? ඒ අයවත් ඒ වරදට අදාළ කරලා හිරේ දාන්න පුළුවන්. යුද්ධයක් දිනවල දීපු හමුදාවක් ලෝකෙ මොන තුන්තු කුඩියේ දහත්වලාමේ තමන්ගේ රටට ජීවිතය දුන්නු නිදහසේ උස්ම ගන්න වරමාරන් දුන්නු හමුදාවක් පන්න පන්න පහර දෙන්න පටන් අරගෙන තියෙන්නේ. මල් මාලේ දාන්න ඕනේ මේ මිනිසුන්ගේ බෙල්ලට. අද දාන්න දන්නේ සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව මල් මාලේ නෙවෙයි තොණ්ඩුව ඒ බෙල්ලට දාන්න හදන්නේ. ඒ අධිකරණය පිටුවන්න තමයි ඊයේ පනත ගේන්නේ හැදුවේ. ඊළඟට මහාසං අනු සියලු ත්‍රෛනිකායක මහානායක හිමිවරු නිකුත් කරපු ප්‍රකාශනයේ කිව්වා මේ පනතත් වහම හකුල ගන්න කියලා. ඊළඟට මෙහේ උසාවි වලින් විතරක් නෙවෙයි අපි හාමුදුරුවනේ. අපි රෝම ප්‍රඥාප්තියට අස්සම් කරලා නැහැ. රෝම ප්‍රඥාප්තියට අස්සම් කරපු රටක් වුණොත් තමයි යුදාපරාධ අධිකරණයේ හේක් නුවර තියෙන එකට අරන් යන්න පුළුවන්. හැබැයි මේ ප්‍රඥාප්තියට අස්සම් කරලා මේ නීතිය බලාත්මක කරාම අපි රෝම ප්‍රඥාප්තියට අස්සම් නොකරන වැඩක් නැහැ. අපි හිතමු කැනඩාවේ උදාහරණයකට. කැනඩාවේ රෝම ප්‍රඥාප්තියට අස්සම් කරපු රටක් නම් කැනඩාවේ උසාවියකට පැමිණලා දානවා ලාංකික දෙමළ ජාතිකයෙක්. මගේ අයියව අහවල් හමුදාවේ අහවල් රෙජිමේන්තුවේ අහවල් ප්‍රධානීන් බාරේ ඉඳද්දි අතුරුදහන් වුණා. ඒ ගැන නඩු විභාගයක් ආරම්භනවා. කැනඩාව බලනවා මුලින්ම ඒ කීප හමුදා නිලධාරීන් කැනඩාවේ බෙහෙත් ටිකක් ගන්නවත් නැත්තම් ට්‍රිප් එකකටවත් කැනඩාවේ ඇවිල්ලා ඉන්නවද කියලා. ඉන්නවනම් ගිහලා අත්තන කොට ගන්න කැනඩාවට බලය දෙනවා. මේ පනත සම්මත වුණාට පස්සේ. එහෙම නැත්තම් මොකද කරන්නේ? කැනඩාවේ ශ්‍රී ලංකා රජයට රින් කියනවා මේ මේ පුද්ගලයන් අත්අඩංගුවටගෙන අපේ රජයේ බාරයට පමුණවන්න ඔවුන්ට විරුද්ධව මේ පැමිණිල්ල තියෙනවා විභාග කරන්න. ආන ලංකා රජය බැඳිලා ඉන්නවා. කැනඩාවේ ඉල්ලීම කළාම අපේ චූදිත හමුදා නිලධාරීන් අත්අඩංගුවටගෙන කැනඩාවට බාර දෙන්න. මෙතර කල් හත්වලාමේ අපි යටත් වෙලා හිටියේ ලංකාණ්ඩුවේ නීතියට. මේ පනත සම්මත කරාට පස්සේ අපේ රණවිරුවෝ යටත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ලෝකෙ බටහිර රටවල් අනෙක් රටවල් වල නීතියට ඒ උසාවි වලට පැමිණිලා ගියොත් නඩුවක් විභාග කරන්න පටන් ගත්තොත් චූදිතියව අත්අඩංගුවට අරගෙන ඒ රටවල් වලට බාර දෙන්න ඕන. මෙහෙම පාවා දීමක් මෑත ඉතිහාසයේ කොහෙවත් වෙලා නැහැ. රටට සාමය දිනා දීපු රණවිරුවව මේ විදියට පාවා දීමක් මෑත ඉතිහාසයේ කොහෙවත් වෙලා නැහැ. ඒ පනතෙන් ඊ ඔක්කොම ටික වෙනවා. දැන් කොහොම හරි ඊයේ යන්තම් මේක පස්සට දාගත්තා. හැබැයි ආය අරගෙන ඇවිල්ලා සම්මත වුණොත් මේ රටේ රණවිරුවට ආයි දඟෙඩියට යවන්න කමක් නැහැ. අන්න බලන්න. ඒ උසාවියේ පුද්ගලයන් බලාත්කාරයෙන් අතුරුදහන් වී කිරීම පිළිබඳ නඩු යහන්නේ ඒ නඩු 3-4ක් සනාත කරලා පෙන්වුවම සනාත වෙන්නේ මොකද්ද? යුදාපරාධ ගණයේට ගැනෙන පුද්ගල අතුරුදහන් වීම දෙමළ ජනයාට එරෙහිව ශ්‍රී ලංකා රජයේ හමුදා සිදු කොට ඇත. ඒක යුදාපරාධ ගණයේට පිළිගැනෙනවා ජාත්‍යන්තරව. අන්න අර දෙවෙනි අවස්ථාව සම්පූර්ණ වෙනවා. පළවෙනි අවස්ථාවේ තමයි වෙනම රටක් පිළිගන්න යම් කිසි පාලනයකකයක් කිසියම් භූමි ප්‍රදේශයක් තුල පවත්වාගෙන ගොස් තිබීම ඒක සම්පූර්ණ කරන්න විවස්ථාව වෙනවා. දෙවෙනි කොන්දේසිය තමයි ජාත්‍යන්තර මානුෂවාදී නීති උල්ලංඝනය වන ආකාරයේ හෙළා දැකීමකට පීඩනයකට අදාළ ජාන කොටස ගොදුරු කොට තිබීම. ආන් එකට එනවා අතුරුදහන් වූවන්ගේ අධිකරණය.
තවයිනවා යුදාපරාධ ගැන හොයන දෙමුහුන් අධිකරණය ඉදිරියේදී ඒකත්වෙනවා. මේ උසාවිවල මේ උසාවිවලින් සම්මත වුණාම තීන්දු වුණාම මේවා සිදුවී ඇත කියලා අන්නද දෙවැනි කොන්දේසිය අවශ්‍යතාවය සම්පූර්ණ වුණා වෙනවා. එතකොට ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ කරන්න තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට එක දවසක රැස් වීමට නෝර්වේ වගේ රටක් කියනවා යෝජනාවක්. ශ්‍රී ලංකාවේ උතුරු අරගෙනහිර ප්‍රදේශවල ජීවත් වෙන දෙමළ භාෂාව කතා කරන ජනයා කාලයක් තිස්සේ යම් කිසි එම භූමි ප්‍රදේශය තුල සෝපාලනයක් වත්වාගෙන ගොස් තිබෙන බැවින්ද එම ජනතාව ජාත්‍යන්තර මානුෂවාදී නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ගේ හා වෙනත් බලාධිකාරයන්ගේ ප්‍රහාරයන්ට ලක් වී ඇති බැවින්ද ඒවා හවල් හවල් අධිකරණ තීන්දු මගින් සනාථ වී තිබෙන බැවින්ද එම ජනතාවගේ ආරක්ෂාව සැලසීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වන බැවින්ද R2P responsibility to protect ජාත්‍යන්තර නීතියේ රටක් වෙනම රටක් හදන responsibility to protect කියන නීතිමය මූලධර්මය අනුව ආරක්ෂාව සඳහා වගකීම කියන මූලධර්මය අනුව උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් ලෙස පිළිගනු ලැබේ. ආංගී යෝජනාව සම්මත වෙනව රටවල් වැඩි ගණනක් අත උස්සනවා. දෙමළ ඊළම හදන්න යන දෙවන මාර්ගය තමයි මේ මාර්ගය. ඒක තෝරන කරන අඩුම කුඩුව ටික තමයි රනිල් වික්‍රමසිංහල අද මේ හදමින් ඉන්නේ. විවස්ථාවක් අලුතෙන් ගේන්නේ ඒකට ඒක. අතුරුදහන් වුවන් පිළිබඳ හොයන වෙනම උසාවි පිටුවන්නේ ඒ වැඩේට. කාර්යාල පිටුවන්නේ ඒ වැඩේට. අද වෙන මොන වැඩක්වත් වෙන්නේ නැහැ. එකම වැඩයි වෙන්නේ බටහිරට ඕන කරන න්‍යාය පත්‍රයේ දිගේලි කරන එක ඉන්දියාව ඉල්ලන සන්තෝසන්තික ඔක්කොම බාර දෙන එක. දැන් කල්පනා කරලා බලන්න. මේ සල්ලාල දේශද්‍රෝහී ආණ්ඩුවට මේ කියන ජාත්‍යන්තර උමනාවන්ට අනුව රාජ්‍ය කැබලිකරණය කරන්න උමනා කරන කොන්දේසියකින් එක සපුරලා දෙනකම් බලන් ඉඳලා හරියනවද? මේක වහාම පරාජයට පත් නොකළොත් මේ අනපන සම්මත කළාට පස්සේ ආය ආපසට හරවන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ රාජ්‍ය පැත්තෙන් මේ රට කැබලිකරණය කරන්න ගෙන යන දිශාව. දැන් බලන්න ආර්ථික පැත්තෙන් ආර්ථික පැත්තෙන් මේ රට අද මහින්ද රාජපක්ෂ යුගය යුද්ධ කරද්දී 106.8% උඩින් ආර්ථික වර්ධන වේගය තිබ්බා. මිනිසුන්ගේ අතේ සල්ලි ගැවසුණා. ඒ කාලේ හාල් මිල වැඩි කියලා මේ ආණ්ඩුව ගෙනාව. දැන් බුදුන් මේ හාල් 100න් එහා. දැන් 100න් එහා රටින් හාල් එන්නේ. බඩදනවා ඒ වගේ ආවම. සියල්ල තමුනාතර දන්නවා 103.2% වර්ධන වේගයයි දැන් තියෙන්නේ. එදා යුද්ධ තියෙනකොට 6.8% උඩින් වර්ධන වේගය තිබ්බා. ආර්ථිකයේ වර්ධන වේගය 6.8% කියන්නේ අතේ මිටේ සල්ලි ගැවසෙන ප්‍රමාණය වැඩි. ආදායම් ලබන්න පුළුවන් අවස්ථා සමාජයේ වැඩි. ව්‍යාපාර දියුණු කරගන්න තියෙන හැකියාව වැඩි. 3.2% බැස්සයි කියන්නේ අවුරුදු 2 යනකොට ව්‍යාපාර දියුණු කරගන්න තියෙන අවස්ථා අඩුයි. ඒක තමයි ව්‍යාපාරිකයෝ කියන්නේ බිස්නස් නෑ. මහින්ද මහත්තයාගේ කාලේ වගේ 80%ක් අඩු වෙලා තියෙනවා බිස්නස් කියලා. සම්දැන් කියනවා මුස්ලිම් ව්‍යාපාරිකයෝම කියනවා අල්ලාහ් අපි කරගත්තු මොඩ වැඩක් කියලා. මේක වැඩේ දින්නේ මේ ඡන්දේ දීපු අයටම වැඩියෙන් වදින්නේ.